අයිබෝන් ලකී බිල් ටිප්ස් YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඕගොල්ලෝ හැම දිනෙකටම ඉතින් ඔන්න හැමදාම අපි විවිධාකාරයේ වෝ රූපලාවන්‍ය ගැටලු වලට ඕගොල්ලොත් එක්ක පිළිතුරු සාකච්ඡා කරනවා. ඉතින් හැමදාම ඕගොල්ලෝ මගෙන් අහන කතන්දරයක් තමයි අක්කි පිම්පල් ඉන්නේ ඇයි? නැත්නම් පිම්පල් එකක් දාපු ගමන් ඔන්න මට ෆොටෝ එකක් ගහලා වෙනවා අක්කි මෙන්න අද මෙතන පිම්පල් එකක් දාලා. ඊට පස්සේ එහෙම නැත්නම් කියනවා අක්කි ඔන්න මගේ තව පිම්පල්ස් දෙක තුනක් ඇවිල්ලා. එහෙම නැත්නම් මෙච්චර කාලෙකට මූණ හොඳට තිබ්බන්නේ දෙයියනේ මොකද්ද මේක වටුනේ මෙන්න පිම්පල් එකක් ඇවිල්ලා. अके मे पिंपल आव मट मगिमुल लोके मे पावेनो अने अके अयि मे पिंपल लेने का नवतिन्ने ते दवसट एक पिंपल ले अखारी मगेनो मंगितने मेक रिकॉर्ड एकक वगे मट अहन्न सिद्ध वेला तियेन देयक इतिन दरुवने अद अपि कथा करन्न लैस्ति वेन्ने अयि एत्तटम कुरुला एन्ने कियल अपि यन वीडियो एक बलन ඉස්සලම අපි කතා කරමු කුරුලෑ එන්න හේතුව මොකක්ද කියලා. මම කිහිප අවස්ථාවකදී කිහිප තැන්වලදී මේ දේවල් ගැන වෙන වෙනම කතා කරලා තියෙනවා. හැබැයි අද සම්පූර්ණ විග්‍රහයක් මම මේ වීඩියෝ එකෙන් කරනවා. කුරුලෑ කියන්නේ මොනවාද, මේවා එන්න බලපාන හේතු මොනවාද, සහ මේ දේවල් නැති කරගන්න අපි මොනවාද කරන්න ඕනේ කියන කාරණාව ගැන. ඉතින් මේ වෙනකොට ඔයගොල්ලෝ හැමදෙනෙක්ම දන්නවා අපේ ස්කින් එක. ඒ කියන්නේ අපේ සමය සීබම් කියලා ශ්‍රාවයක් නිකුත් වෙනවා අපේ මේ ස්නේහ ශ්‍රාවී ග්‍රන්ථි හරහා රෝම කූප තුලින්. ඉතින් එතකොට වෙන්නේ අපේ ස්කින් එක ගොඩාක් ඔයිලි පැත්තට බර වැඩි වෙනවා. ඉතින් ඔයිලි පැත්තට බර වැඩි වුණාට පස්සේ අපේ ස්කින් එකේ ගොඩාක් පිම්පල්ස් එන්න මේ තත්ත්වය බලපානවා. ඒ වගේම තමයි එක කොටාශයක් ඉන්නවා ඒ අයගේ මේ රෝම කූපයකට ස්නේහ ශ්‍රාවී ග්‍රන්ථි දෙකක් තුනක් විතර පිහිටලා තියෙනවා. එහෙම අයගේ මේ පිම්පල්ස් එන එක වැඩි වශයෙන් අපි දකිනවා. ඊළඟට මේ එන පිම්පල්ස් ඇතුලේ සිරවීමක් වුණොත් ඒක බ්ලැක් හෙඩ් එකක් බවට පරිවර්තනය වෙනවා. ඉතින් ඒක ගැන අපි පස්සේ කතා කරමු. ඉස්සෙල්ලම මේ කුරුලෑ කියන තත්වයට අපි විසඳුමක් හොයාගෙන ඉමු. ඉතින් කුරුලෑ කියන තත්වය ඔන්න ඔය හේතුව නිසා තමයි ප්‍රධාන වශයෙන්ම ඇති වෙන්නේ. හැබැයි මේ වෙනකොට කුරුලෑ ඇති වෙන්න හේතුව මේක විතරක් නෙවෙයි කියලා අපිට පැහැදිලිව කියන්න පුළුවන්. මොකද මේකට හේතු ගණනාවක් බලපානවා මේ වෙනකොට. ඉතින් මූණේ කුරුලෑ එන්න ප්‍රධාන වශයෙන්ම බලපාන කාරණාව තමයි වතුර කියලා කියන්නේ. මම දන්නවා ඕගොල්ලොන්ට කොච්චර මම කිව්වත් වතුර අවශ්‍ය ප්‍රමාණය බොන්න කියලා ජීවිතේට මම හිතන්නේ මෙතන ඉන්න ළමයින්ගෙන් 100ක් ගත්තොත් 150ක්වත් මේ විදිහට වතුර බොනවා ඇති කියලා. ඉතින් මම අද කියනවා මේ දැන් කියනවා ඕගොල්ලෝ හොයාගන්න ලීටර් 3 බෝතලයක් නැත්තම් ලීටරේ බෝතලයක් හරි කමක් නැහැ අරගෙන ඒකට වතුර එකක් දාලා ඕගොල්ලෝ ඉන්න තැනක ඇස් ඉස්සරහා මේ වතුර බෝතලේ තියාගන්න. ඊට පස්සේ අඩුම වශයෙන් උදේ 7ට නම් ඕගොල්ලෝ නැගිටින්නේ 7 ඉඳන් 12 වෙනකොට ඕගොල්ලෝ මේ වතුර බෝතලේ ඉවර කරන්න බීලා. ඊළඟට 12 ඉඳන් 7 වෙනකොට 6 වෙනකොට තව වතුර බෝතලයක් බීලා ඉවර කරන්න. ඊට පස්සේ 7 ඉඳන් රාත්‍රී නිින්දට යනකොට තව වතුර බෝතලයක් බීලා ඉවර කරන්න. ඉතින් මේ විදිහට ගත්තොත් ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම ලීටර් 3ක් දවසට බොන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඒ ගැන අපි පස්සේ කතා කරමු. දැන් මම කතා කර කර ඉන්නේ මේ වතුර බොන්නේ නැති එක නිසා තමයි ගොඩක් අයට මේ පිම්පල්ස් කියන තත්වයට මූණ දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඊළඟට කුරුලෑ තත්ත්වය ඇති වෙන්න බලපානවා විශේෂයෙන්ම වයස අවුරුදු 15 සිට 35 40 දක්වා වූ කාල පරාසය. සමහර විට වයස අවුරුදු 18 ඉඳන් 35 වෙන්නත් පුළුවන්. මේ එක ගොඩක් මම දැකලා තියෙනවා. කුරුලෑ තත්ත්වය වැඩි වෙනවා. මොකද ඒක සාමාන්‍යයෙන් අපේ හෝමෝන ක්‍රියාකාරීත්වයත් එක්ක තමයි සිද්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා ඒක ගැන ගොඩක් ලොකුවට ඇත්තටම වරි වෙන්න දෙයක් නැහැ. නමුත් ඒ ඇති වෙන කුරුලෑ වලට අපි යම් යම් දේවල් කරන්න ගිහිල්ලා ආසාත්මිකතාවයක් වුණොත් බැක්ටීරියාවක් වර්ධනය වුණොත් තමයි වැඩි වශයෙන්ම කුරුලෑ එන්න බලපාන්නේ. විශේෂයෙන්ම ඔයා භාවිතා කරන ෂැම්පු එක නිසා සහ කන්ඩිෂනර් එක නිසා ඔයාට කුරුලෑ වැනි තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. මොකද විශේෂයෙන්ම අපේ කට්ටියට මම හැමදාම කියනවා කොණ්ඩේ වෙනම පිරිසිදු කරන්න, ඇඟ වෙනම පිරිසිදු කරන්න කියලා. ඒ කියන්නේ ඉස්සෙල්ලාම ඔයගොල්ලෝගේ ඔළුව හොඳට සෝදගෙන කන්ඩිෂනර් ට්‍රීට්මන්ට් එක කරලා ඊට පස්සේ ටවල් ටර්බන් එකක් දාලා ඊට පස්සේ තමයි ඔයගොල්ලෝ බොඩි එක වොෂ් කරන්න ඕනේ. එහෙම නැතුව කොණ්ඩේ ෂැම්පු කරලා ඒකටම කන්ඩිෂනර් ටික ගාලා පිට දිගේ කොණ්ඩේ වැටෙන විදිහට කන්ඩිෂනර් ටික පිටේ ගෑවෙන විදිහට කවදාවත් ඔයගොල්ලෝ වොෂ් කරන්න එපා. එහෙම වොෂ් කරනවා නම් හොඳට ඕගොල්ලෝගේ පිට ඊට පස්සේ අතුල්ල ගන්න කොණ්ඩේ ටිකක් ගැට ගහලා හරි. මොකද අර කන්ඩිෂනර් පිටේ ගෑවුනාම ඒක ලොකු උදව්වක් වෙනවා ඕගොල්ලෝගේ පිටේ කුරුලෑ තත්ත්වය ඇති වෙන්න. ඉතින් අපි කලින් සඳහන් කරා වගේ ෂැම්පු කන්ඩිෂනර් එක නිසාත් කුරුලෑ එන්න පුළුවන්. ඕගොල්ලෝ භාවිතා කරන අනවශ්‍ය රූපලාවන්‍ය නිෂ්පාදන නිසාත් කුරුලෑ එන්න පුළුවන්. දැන් අපි දැකලා තියෙනවා අධික ලෙස මේ ටෝන වර්ග භාවිතා කරනවා. ඒ කියන්නේ නයිට් ක්‍රීම් ආලේප කරන්න කලින් ටෝන එකක් පාවිච්චි කරනවා ගොඩක් වෙලාවට. ඉතින් මේ ටෝන ආලේප කරලා මට පුද්ගලිකව කීප දෙනෙක්ම කිව්වා අක්කි මෙන්න මේ ආසාත්මිකතාවයන් මට උනා කියලා. ඉතින් ඒ වගේ තත්ත්වයනොත් ඇති වෙන්න පුළුවන්. ඇත්තටම මේ වගේ ගැළපෙන්නේ නැති ඔබේ සමට ගැළපෙන්නේ නැති රූපලාවන්‍ය නිෂ්පාදන නිසා එනස අනිවාර්යයෙන්ම ඕගොල්ලෝගේ සම අඳුනාගැනීමේ පරීක්ෂණය කරන හැටි මම ඔයගොල්ලන්ට කියලා දුන්නා. ඒ පරීක්ෂණය කරලා සම අඳුරගෙන ඊට පස්සේ රූපලාවන්‍ය නිෂ්පාදන වලට යමු එන්න.
උෂ්ණ අධික ආහාර ගන්නවා නම් කුරුලෑ තත්ත්වය අනිවාර්යයෙන්ම ඇති වෙන්න පුළුවන්. ඒ නිසා කියන්න එපා අක්කි මම ඉස්සෝ කෑවා දැල්ලෝ කෑවා. ඒ නිසා පිම්පල් ආවා කියලා දන දන මගෙන් අහනවා ඇයි අනේ පිම්පල් එකක් මගේ ආවේ කියලා. ඉතින් හැමදාම උෂ්ණ කෑම කනවා නම් අනිවාර්යයෙන්ම ඒක බැලන්ස් වෙන්න සීතල දේවල් ආහාරයට ගන්න වැඩිපුර වතුර බොන්න කියලා. ඉතින් ඒක අහන්න නැති ළමයි තාම ඉන්නවා. ඒ වගේම තමයි මේ ජානමය බලපෑම නිසාත් කුරුලෑ තත්ත්වයක් නැති වෙන්න පුළුවන්. හඳයි ඉතින් මුහුණේ බැක්ටීරියා වර්ධනය වීමත් එහෙම නැත්නම් සමේ බැක්ටීරියා වර්ධනය වීම නිසාත් මේ කුරුලෑ තත්ත්වය ඇති වෙන්න පුළුවන්. මම කියන්නම් බැක්ටීරියා වර්ධනය වෙන්නේ කොහොමද කියලා. අපි හිතමු අපි නිදා ගන්නවා කියලා. නිදා ගන්නකොට නිදාගෙන අවදි වෙනකොට අපි දන්නවා සමහර දෙනෙක්ගේ මේ කට කෙල පෙරෙනවා කියන තත්ත්වය ඇති වෙනවා. ඉතින් මේක කොට්ටේ ගෑවිලා ඊට පස්සේ කොට්ට උරේ අපි හරියට හොදන්න නැත්නම් එතකොට බැක්ටීරියා අපේ සමට ගෑවිලා වර්ධනය වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් වර්ධනය වෙන්න පුළුවන් තව ආකාරයක් තමයි ඕගොල්ලොන්ට මූණේ කුරුලෑවක් ආවට පස්සේ නිින්ද යන්නේ නැහැනේ. ඕක කඩලා අයින් කරගෙන ඕක හාරලා ඕක ඇතුලේ මොනවාද තියෙන නිදන් වස්තු ටික කියලා බලනක. ඉතින් ඒ ටික හාරලා 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 දාන්න අපි අපේ ඇඟිලි පහයි මිලිකනවා, මෙහෙම කරනවා, මෙහෙම කරනවා, මෙහෙම කරනවා, මෙහෙම කරනවා, ගරන් දෙන ඔක්කොම කරනවා. ඉතින් අත් දෙකේ තියෙන ටික ගිහිල්ලා මූණේ ගෑවුනාට පස්සේ බැක්ටීරියා ආසාදනයක් ඇති වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපි දන්නවා දැන් මාස්ක් නී කියන තත්ත්වේ ගොඩක් හැදෙට ඇති වෙලා තියෙනවා. ඉතින් අපි මේ මාස්ක් එක දාගෙන කිවිසුම් යවනකොට එහෙමත් නැත්නම් අපේ කෙල අපි කතා කරන කෙල බිනිති විසි වෙනවා. ඉතින් මේ වගේ ආසාදිත තත්ත්වයන් ඇති වෙන්නත් පුළුවන්. ඔයාලගේ මානසික ආතතිය නිසා අනිවාර්යෙන්ම ඕගොල්ලොන්ට කුරුලෑ ඇති වෙන්න පුළුවන්. ගොඩක් කට්ටිය කියනවා අනේ කිසි ප්‍රශ්නයක් නැහැ යකේ හරි කූල් එකේ ඉන්නේ. හැබැයි මං ප්‍රශ්න කරගෙන කරගෙන ගියාට පස්සේ නංගේ නිදා ගන්න කොච්චර වෙලා ගන්නවද කියලා ඇහුවොත් අනේ යකේ නිදා ගන්නකොට නම් එක විතර වෙනවා. උදේ නැගිටිනකොට නම් ඉතින් 7ට 6ට වගේ තමයි නැගිටින්නේ කියලා. ඉතින් නිකමට හිතන්න පැය පහක් විතර හොම නිදාගෙන හරියනවද? අනික මුළු රෑම් වෙනකන් අපි ඉන්නේ ෆෝන් එකේ. ඉතින් මේ ෆෝන් එකත් අපි තියාගන්නේ අවශ්‍ය ඩිස්ටන්ස් එකේ නෙමෙයි. අපි ගොඩාක් මූණ ළඟ තමයි ෆෝන් එක තියාගන්නේ. ඉතින් මේ කිරණ කොච්චර වෙලා අපේ මූණට පතිත වෙනවද? ඉතින් කොච්චර දවස් ගානක් අපි මේකත් එක්ක ගනුදෙනු කරලා තියෙනවද? ඉතින් මේ වගේ දේවල් පොඩ පොඩ ඔයගොල්ලෝ ඔයගොල්ලොන්ගේ ජීවිතේ වෙනස් කරගන්න බලන්න. එතකොට අනිවාර්යයෙන්ම ඔය කුරුලෑ වදේට ඔයගොල්ලොන්ට විසඳුමක් හොයාගන්න පුළුවන්. අනිත් එක තමයි ප්‍රතිශක්තිකරණය කියන එක අනිවාර්යයෙන්ම වැදගත්. විශේෂයෙන් මේ දවස්වල ප්‍රතිශක්ති වර්ධක ආහාර ලබා ගැනීම ගොඩාක් කරන්න අනිවාර්යයෙන්ම. මොකද ඒ වගේ අපේ කුරුලෑ වර්ධනය කරගන්න අපිට ලොකු උදව්වක් ලැබෙනවා. ඒ වගේම තමයි බ්ලීචින් ක්‍රීම් කවුරු හරි ගානවා නම් එහෙම නැත්නම් ඔය දවස් මෙච්චර ගානකින් සුදු වෙනවා කියන ක්‍රීම් ඔයගොල්ලෝ ගානවා නම් මේක ආලේප කරාම මූණට ඇබ්සෝබ් වීමක් බොහෝ වෙලාවට සිද්ධ වෙන්නේ නැහැ. මේකෙන් වෙන්නේ මූණේ ස්තරයක් විදිහට ඒක ආලේප වෙලා තියෙන එක. ඉතින් මේ විදිහට ආලේප වෙලා තියෙනකොට අර සමේ ඇතුළට පෝෂණයක් ලැබෙන්නේ නැහැ. සමෙන් එළියට එන සීබම් එක හරියට එළියට එන්න විදිහකුත් නැහැ. මේ නිසාත් පිම්පල්ස් ඇති වෙන්න පුළුවන්. ඊටත් අමතරව ඔයා තෙල් අධිකව ආහාරයට ගන්න කෙනෙක් නම් විශේෂයෙන්ම කියන්න ඕනේ මේ අපි කන කෑම ඇත්තටම ಗುಣදායකයිද කියන එක ඕගොල්ලෝ පොඩ්ඩක් හිතලා බලන්න. මොකද අපි කන කෑම වලින් 80%ක්ම මේ පිම්පල්ස් වලට අනිවාර්යයෙන්ම බලපාන තත්ත්වයන් ඇති වෙලා තියෙනවා. මොකද පහුගිය දවස්වල අපි දැක්ක පොල් තෙල් වලින් අපිට මොනවාද ලැබුණේ කියලා. එතකොට අපි දන්නවා ෆාස්ට් ෆුඩ් වලින් අපිට මොනවාද ලැබෙන්නේ කියලා. ඒ වගේම අපි ඇහුවා කිරිපිටි වලින් අපිට මොනවාද ලැබෙන්නේ කියලා. ඒ වගේම අපි පළතුරු වලින් මොනවද අපිට ලැබුණේ කියලා අපි හොඳාකාරවම අහලා බලලා දැකලා ඉන්න කට්ටිය. ඉතින් අපිට තීරණය කරන්න පුළුවන් අපි ගන්න ආහාර මොනවද, මේ ආහාර වලින් අපිට ලැබෙන පෝෂණය මොනවද, මේ ආහාර අපි ගන්නෙ ඇයි, මේ දේ ගැන හිතලා කනවට කන්නේ නැතුව බොනවට බොන්නේ නැතුව අනාගතය ගැන හිතලා ආහාර ගැන සැලකිලිමත් වුණොත් මං හිතන්නේ ගොඩක් හොඳ ප්‍රතිඵලයක් ඕගොල්ලොන්ට ගන්න පුළුවන්. තරුණ කාලෙදි ගොඩක් වෙලාවට පිම්පල් එන්නේ කම්බුල් වල. ඉතින් මේ විදිහට කම්බුල් වල පිම්පල්ස් එන්න දැන් නම් මාස්ක් එකත් ගොඩක් බලපානවා. ඊටත් අමතරව වතුර බොන්නේ නැති එක නිසා තමයි ගොඩක්ම මේ කම්බුල් වල පිම්පල්ස් එන්නේ, සහ හෝමෝන අසමතුලිතතාවය නිසා. කලලේ අපි දැකලා තියෙනවා ගොඩක් කට්ටියගේ පිම්පල්ස් වැඩි වෙලා තියෙනවා. ඒ වැඩි වෙන්නේ අනිවාර්යයෙන්ම ඔයා භාවිතා කරන ෂැම්පු කන්ඩිෂනර් එකේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්, නැත්නම් ඩැන්ඩ්‍රෆ් නිසා වෙන්න පුළුවන්, අධික ලෙස දහඩිය දැමීම වෙන්න පුළුවන් ස්කැල්ප් එකට, සහ ඕගොල්ලොන්ගේ භාවිතා කරන නිෂ්පාදනයක මොකක් හරි වැරද්දක් නිසා වෙන්න පුළුවන්. අපි දන්නවා ඒ වගේම අපේ මේ ජෝලයින් එකේ ගොඩක් කට්ටියගේ පිම්පල්ස් එනවා. ඉතින් මේ විදිහට පිම්පල්ස් එන්නේ ගොඩක් කට්ටිය මල්ටි විටමින්ස් ගන්නවා, ගොඩක් කට්ටිය සප්ලිමන්ට් ගන්නවා, ගොඩක් කට්ටිය එක එක විදිහේ ටැබ්ලට්ස් බොනවා, නැත්නම් වෙනත් නිදන්ගත රෝගයකට මොකක් හරි ටැබ්ලට් එකක් බොනවා වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ ගන්න බෙහෙත් අපිට ගැළපෙන්නේ නැත්නම් අදිමාත්‍රාවක් නම් අපිට දෙන එක සිග්නල් එකක් විදිහට මේ ජෝ ලයින් එකේ පිම්පල්ස් අපිට හඳුනගන්න පුළුවන්. ඉතින් මම මේ කියපු කර්ම කාරණා නිසා අපිට පිම්පල්ස් එන්න පුළුවන්.
මේ කුරුලෑනක වලක්ව ගන්න අපිට කරගන්න සත්කාර ගොඩක් තියෙනවා. හැබැයි මේක අපි කොටස් තුනක් යටතේ තමයි පාදක කරගන්නේ. පළවෙනි කොටස තමයි අනිවාර්යයෙන්ම සීබම් ශ්‍රාවය අවහිර වෙන්නේ නැති වෙන්න අපි අපේ මුහුණ පිරිසිදුව තියාගන්න ඕනේ. විදාකාරයෝ ආලේපන ගල්වල මුහුණ හිර කරන්නේ නැතුව තියාගන්න ඕනේ. බැක්ටීරියා වර්ධනය වෙන්න ඉඩ දෙන්න හොඳ නෑ මේ අනිවාර්යයෙන්ම මේ හේතුවට. හැකිතාක් අපි උත්සාහ කරන්න ඕනේ සීබම් නිෂ්පාදනය අවම කරගන්න. ඉතින් මේ කාරණා තුන යටතේ අපිට පුළුවන් දිගටම ට්‍රීට්මන්ට්ස් කරගෙන යන්න. ඉතින් අපි බලමු මොනවද අපිට මේ සඳහා කරන්න පුළුවන් සත්කාර කියලා. කුරුලෑ එනේක පාලනය කරගන්න එක එක්කෙනාගෙන් එක එක්කෙනාට ඇත්තටම ගොඩක් වෙනස් විදිහේ ට්‍රීට්මන්ට්ස් තමයි කරන්න තියෙන්නේ. ඉස්සෙල්ලම කියන්නම් මේ විදිහට කුරුලෑ ගොඩක් කෙන කෙනෙක් නම් උදේ නැගිට ගමන් ඕගොල්ලෝ මූණ සෝදනකොට ඒ මූණ සෝදන වතුර එක මද උණුසුම් වතුර එකක් ගන්න. මේකට දෙහි බෑයක යුෂ එකතු කරන්න. අපි හිතමු වතුර අඩු කෝප්ප 10ක පමණ ප්‍රමාණයක් ගන්නවා නම් දෙහි බෑයක යුෂ එකතු කරන්න. ඒක හොඳට කලවම් කරන්න. මේකෙන් උදෑසන ඔයාලගේ මූණ පිරිසිදු කරන්න පුළුවන් නම් ගොඩාක් හොඳට මූණ පිරිසිදු වෙනවා. ප්‍රධාන වශයෙන්ම ඕගොල්ලෝගේ ආහාර රටාව නම් වෙනස් කරන්න ඕනේ. දිනකට වතුර ලීටර් 3ක් අනිවාර්යයෙන්ම බොන්න ඕනේ. නැත්නම් මේ ප්‍රශ්නේ අපිට විසඳගන්න හම්බෙන්නේ නැහැ. ඒ වගේම තමයි කියන්න ඕනේ මූණේ කුරුලෑවක් තියනවා නම් නිතර නිතර මූණ අල්ලන්න එපා. කුරුලෑ කඩන්න එපා. කුරුලෑ මූණේ නැහැ කියලා කොහොම හරි හිත හදාගෙන දෙයනේ කියලා ඉන්න. වැදගත්ම කාරණාව තමයි කුරුලෑවක් ආවට පස්සේ කුරුලෑව තියනවා කියලා මූණේ හිතාගෙන ඒක මැත්තේම ජීවිතේ ගත කරන්න එපා. දවස ගෙවන්න එපා. මොකද ගොඩක් අය මම දැකලා තිනු උදේ නැගිට ගමන් කන්නඩිය මුණ මල්න කුරුලෑවක් ඇවිල්ලා. ඔන්න අපි හිතමු දැන් කුස්සියට යනවා කියලා. කුස්සියට යනකොට අල්මාරිය පහ වෙනවා නම් ආය අල්මාරිය කන්නඩිය නුත් බලනවා. අනේ අම්මේ මෙතන කුරුලෑවක් කියලා. දැන් මොකද කරන්නේ කියලා. ඊට පස්සේ ආය කුස්සියට ගිහිල්ලා එන ගමන් ආය එක දිහා බලනවා. ආය රැට නිදා ගන්න යනකොට ෆෝන් එකේ ඩිස්ප්ලේ ඕෆ් වෙලා නිකමට හරි කුරුලෑව පෙනුනොත් අනේ මෙන්න මෙතන තඩි කුරුලෑවක් දාලා මොකද්ද කරන්නේ. ඉතින් මේ විදිහට ඔය කුරුලෑව මැත්තේම ජීවිතේ ගෙවන්න එපා. හැම වෙලේම හිතන්න කුරුලෑව අඩු වෙලා යයි. මේකට අපි මොනා හරි කරන්න ඕනේ දෙ කියන දේ. ඒ වගේම තමයි කියන්න ඕනේ කුරුලෑ තියෙන කෙනෙක් කිසිම වෙලාවක නයිට් ක්‍රීම් එකක් පාවිච්චි කරන්න එපා. මන් දන්නේ මොකට මේ තරම් නයිට් ක්‍රීම් පස්සේ දුවනවද? මට දවසට එන මැසේජ් වලින් මැසේජ් 10ක් ආවොත් මැසේජ් 9ක්ම එන්නේ අක්කි සුදු වෙන ක්‍රීම් එකක් ඔයා ගාව නැද්ද කියලා. ඉතින් මන් දන්නේ ඇයි මේ තරම් සුදු වෙන පස්සේ දුවන්නේ කියන එක. ඉතින් නයිට් ක්‍රීම් වර්ග භාවිතා කරනකොට ගොඩක් සැලකිලිමත් වෙන්න. මොකද බොහෝ නයිට් ක්‍රීම් වලින් තික් පේස්ට් එකක් වගේ නයිට් ක්‍රීම් තියෙනවා නම් ඒක අපේ ස්තරයක් විදිහට මූණේ ඇප්ලයි වුණාම, මොකද සීබම් කියන්නේ ගොඩක් රාත්‍රියට තමයි නිෂ්පාදනය වෙන්නේ. ඉතින් සීබම් නිෂ්පාදනය වෙලා සීබම් එළියට එන්න රෝම කූපයට හොඳ ඉඩක් ඕනේ. ඉතින් මේ විදිහට ඉඩක් එන්න නැහැ අපි නයිට් ක්‍රීම් එකක් ගාලා බැම්මක් විදිහට මේක ආවරණය කරලා තිබ්බොත්. ඉතින් ඒ නිසා තමයි ගොඩක් කට්ටිය අපි දැකලා තියෙන්නේ මේ නිෂ්පාදන භාවිතා කරනකොට පිම්පල්ස් එකක්වත් නැතුව තිබිලා නවත්තපු ගමන් අරව ඔක්කොම කඩාගෙන බිඳගෙන පිම්පල්ස් ටික එළියට එන්නේ. ඒ වගේම තමයි ඩ්‍රැන්ඩ්‍රෆ් කියනක අනිවාර්යයෙන්ම හොඳ කරගන්න ඕනේ. කොට්ට උර මාරු කරන්න ඕනේ. කොටන් ටවල් එකකින් මූණ පිරිසිදු කරන්න පටන් ගන්න ඕනේ. ඒක දවස් දෙකකට වතාවක්වත් අනිවාර්යයෙන්ම පිරිසිදු කරන්න ඕනේ. අනික මට කියන්න තියෙන එකම දේ තමයි මේ කුරුලෑ තියෙන කට්ටිය මූණට දසවද දෙන්න එපා. මොකද ගොඩක් කට්ටියගේ තියෙන ලොකු වැරැද්දක් තමයි මට තේරෙන්නේ අර ඉගෙනගත්ත පැක් ටික ඔක්කොම මූණට දාන්න ඕනේ. ඉගෙනගත්ත දේවල් ටික ඔක්කොම මූණට කරන්න ඕනේ. එහෙම නැත්නම් ගෙන්නගත්ත ප්‍රොඩක්ට්ස් ටික ඔක්කොම මූණට යූස් කරන්න ඕනේ. දෙයියනේ මෙන්න වැන්දා එහෙම කිසිම තියරියක් මේකේ නැහැ. මේ රූපලාවන්‍ය ශාස්ත්‍රයේ දැන් අපි ෆේෂල් එකක් කරනවානේ. ඒ ෆේෂල් එකක් කරද්දිත් අපි ගයිඩ් කරන්නේ ඔයාගේ ස්කින් එක අනුව. අපි ෆේෂල් එක කරාට පස්සේ මෙන්න මේ වගේ දින ගණන මන් දන්නේ අනිත් අය මොන විදිහකට ගයිඩ් කරනවාද කියලා. නමුත් මම ගයිඩ් කරන්නේ ඔයා ෆේෂල් එක කරාට පස්සේ මේ ෆේෂල් එක කරන්නේ මෙන්න මේ හේතුව නිසා, මේවයි භාවිතා කරන නිෂ්පාදන, මේකේ වළංගු කාලය මෙන්න මෙච්චරයි. ඔයා බැරි වෙලා හරි අතරතුර මේකප් එකක් දානවා නම්, ඔයා වෙන මොනා හරි දෙයක් කරනවා නම් ඒකට අවශ්‍ය කරන ට්‍රීට්මන්ට්ස් ටිකක් මම කියලා ඊළඟට ඔයා එන්න ඕනේ මෙන්න මෙච්චර කාලෙකින් තමයි ෆේෂල් එකට. සමහර විට ඒ කාලේ මාස එකහමාරක් මාස දෙකක් දක්වා දීර්ඝ වෙන්න පුළුවන්. හැබැයි අපේ කට්ටියට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි සති දෙකෙන් දෙකට ක්ලීන් අප් එකක් කරන්න ඕනේ. ඒක කරනවට අමතරව ෆේෂල් එකකුත් කරන්න ඕනේ. ඉතින් මේ වගේ ගොඩාක් දේවල් අපේ මූණට දසවද දෙනවා. මම කියන එකම දේ තමයි මූණට හරිම කූල් එකේ නිදහසේ ඉන්න දෙන්න. එතකොට ඔය ප්‍රශ්න ඔක්කොම විසඳිලා යනවා. ගොඩක් කට්ටිය සතියට දවස් 7ක් ගමුක අපි පළවෙනි දැන් අපි හිතමු සඳුදා ඉඳන් පටන් ගන්න සතිය කියලා සඳුදාට ඔන්න ස්ක්‍රබ් එකක් කරනවා. ඊට පස්සේ අඟහරුවාදට කඩල පිටි පැක් එකක් දානවා. ඔන්න ඊට පස්සේ බදාදාට තව මොකක් හරි පැක් එකක් දානවා. ඊට පස්සේ බ්‍රහස්පතින්දාට තව පැක් එකක් දානවා. ඔන්න ආයෙත් මොකක් හරි ස්ක්‍රබ් එකක් කරනවා. ඊට පස්සේ ආයෙත් පැක් එකක් දානවා. මේ විදිහට පැක් දාලා නිකමට හිතන්න ඕනම දෙයක් ඕනට වඩා ඕනේ නැහැ කියලා කියනවානේ. ඉතින් මූණට මොනා හරි කරද්දී ඒකට පිළිවෙලක් හදාගන්න කියන එක තමයි මම ඉස්සෙල්ලාම කියන්නේ.
ඉතින් මට කියන්න තියෙන්නේ මෙන්න මේ කාරණාව. ඔයගොල්ලෝ මොන දේ කරත් මොනව ආලේප කරත් ඉක්මන් ප්‍රතිඵලයක් ජීවිතේට බලාපොරොත්තු වෙන්න එපා. ස්වභාවික දේවල් වලින් මම කියන්නේ අපිට අනිත් දේවල් වලින් නම් දවසින් දෙකකින් ප්‍රතිඵල බලා ගන්න පුළුවන්. හැබැයි ජීවිතේටවත් ස්වභාවික දෙයකින් අපිට ප්‍රතිඵල බලා ගන්න බෑ දවසින් දෙකකින්. ඉතින් මෙතනදී සත්කාර ගැන කිව්වම මට ලොකු සත්කාරයක් මෙතනදී කියලා දෙන්න බෑ. මොකද හේතුව වෙලා තියෙන්නේ බ්ලීචින් නිසා ආපු කුරුලෑ වලට අපි ට්‍රීට් කරන්න ඕන එක විදිහකට. එතකොට ෆෝහෙඩ් බම්ස් शरीर प्रधान वशन अभी मे कुरैकन तत्व बलपान लुक हेतु एनिसा कांता विधि मैं विश्वास करना पोकट कैलेंडिकागन उगुलोंगे मेनसन मसे दिन अनिवार्य मर इतकोट बलागन पुलागे अवृद्धे वाट मेनसन दवास्टे मत वोट सब चक्रे क्रियात्मक දිනය නිසලස ක්‍රියාත්මක වෙනවද කියලා. ඉතින් මේ විදිහට අනිවාර්යයෙන්ම දිනය බලා ගන්න. එතකොට දිනේ යම් කිසි වෙනස් වීමක් තියනවා නම් දෙයනේ කියලා බෙහෙත් ගන්න දුවන්න යන්න එපා. මොකද මම දැකලා තියෙනවා ගොඩක් කට්ටිය නිකමට හරි දවසක් එහා මෙහා වුණොත් මේ බෙහෙත් කරන්න තමයි පටන් ගන්න හදන්නේ. නමුත් ඉස්සර කාලේ අපිට මේ දේවල් හැම දෙයකටම බෙහෙත් කියලා දෙයක් තිබ්බේ නැහැ. මේ හැමදේම අපි ගමේ ගොඩේ ආහාර පාන වලින් තමයි අපි අපේ සියලුම දේවල් නිවා ගත්තේ. ඉතින් ඒ හින්දා මම විශ්වාස කරනවා विशेष मेलूम जाति वेडिपुर आहार प्रतिपाल लागन इतना මට මැසේජ් එකක් දාන්නේ නැති වෙයි කියලා. මොකද හේතුව තමයි සාමාන්‍යයෙන් කාන්තාවක් වුණාම මාසයට පිම්පල්ස් 4ක් හෝ 5ක් පැමිණීම ඉතාම සාමාන්‍ය දෙයක්. ඒක ලොකු දෙයක් කරගන්න එපා ජීවිතේට. කුරුලෑ එන එක හරිම සාමාන්‍ය දෙයක්. ඉතින් ඒ නිසා ඒක ලොකුවට පැතිරුණොත් විතරයි අපි ඒකට ට්‍රීට් කරන්න ඕනේ. එහෙම නැතුව මේ කුරුලෑ කියලා කියන්නේ සාමාන්‍යයෙන් අවුරුදු 18, 15, එතකොට 35, 40 දක්වා එන අයට සාමාන්‍යයෙන් එන්න පුළුවන් දෙයක්. අපි ඒක අඩු වැඩි වශයෙන් අපි තමයි මේක වගා කරගන්නේ. අපි තමයි මේක බෝ කරගන්නේ. මොකද අපි දන්නවා වැඩි හින්දා. ඉතින් මං කියන්නේ අද ඉඳන් හරි රූටින් එකක් හදාගන්න, හරි පිළිවෙලක් හදාගෙන සතියට කීපාරක්ද පැක් එකක් දාන්න ඕනේ, කීපාරක්ද ස්ක්‍රබ් කරන්න ඕනේ, පිම්පල් තියෙනකොට ක්‍රීම් ගන්න හොඳද, වතුර කොච්චර බොන්න ඕනද, කෑම මොනවද මං ගන්න ඕනේ, ඇයි මම මේ කෑම ටික ගන්න, මේ හැමදේම ගැන ලොකු අවධානයක හිටියොත් අනිවාර්යයෙන්ම කුරුලෑ නැත්තරම නැති කරගන්න පුළුවන්. ඉතින් ඔන්න අද දවසේ මං ගොඩාක් වැදගත් වුණු මාතෘකාවක් තමයි ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගත්තේ. ඉතින් මං හිතනවා මේ කරුණු කරුණු ඔයගොල්ලොන්ට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. එහෙම වැදගත් වෙනවා කියලා හිතනවා නම් Lucky Beauty Tips කියන YouTube channel එක වගේම Lucky Beauty Tips කියන Instagram එකත් follow කරන්න. අද මේ ලස්සන top එක මං ඇඳි peaches collection එකෙන්. ඉතින් thank you very much.